විතර නිෂ්පාදකයන්ගේ සංගමය සමග පෙරීදා කර සාකච්ඡාවේදී ඔවුන් එකඟතාවය පළ කරා අද සිට විතර රුපියල් 55ට ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා කියලා එද අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී දිගටම පුළුවන් ආකාරයෙන් එය අයේ කටයුත්තට සහයෝගය ලබා ඩිජිටල් බැංකුකරණයේ 20 වසරක විශ්වාසය ලංකපේ ඔබේ විශ්වාසනීය දෙවියන් ජාලය ලබා දෙයි කියලා මොකද අපි මේක අපි දැක්ක රුපියල් 65ට 70ට සහ ඊටත් එහාට බිත්තර මිල වැඩි වීමෙන් තියෙන වෙලාවක තමයි මේ කටයුත්ත ආරම්භ කරේ ඉතින් මේක අපිට රාජ්‍ය මැදිහත් වීම මත පාලනය කිරීමේ ශනිකව හැකියාවක් නැහැ ඒස අපිට හැකියාව ලැබෙන්නේ සාකච්ඡා මාර්ගයෙන් තීන්දුවක් ගන්න එක. මොකද අධිකරණ තීන්දුවකුත් මේ වෙලාවේ තියෙනවා. ඒ නිසා තමයි අද මේ කටයුත්ත ආරම්භ කරේ. මම දන්නවා මේවා මොනවා කරත් ඉතින් මේක සම්පූර්ණ හොඳම විසඳුම නෙමෙයි. මේ පිටතර ප්‍රශ්න විසඳන්න මීට වඩා එහා ගිය විසඳුම් කීපයක්ම කළ යුතුව තිබෙනවා. නමුත් අපිට මේ වෙලාවේ අපි යම් උත්සාහයක් දරන්නේ. ඉතින් මේ වට අපි දන්න උදේ පත්‍ර කියවනකොට මට බණීවි. රැටත් බණීවි, මාධ්‍ය වලත් බණීවි, සෝෂල් මීඩියා වලත් බණීවි. නමුත් ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. වී හාල් මිල එක වතාවක් මතක ඇති රුපියල් 500 වෙනවයි කියලා කිව්වා. රුපියල් 500 තමයි හාල් කන්නේ වෙන්න කියලා සහල් නිෂ්පාදකයොත් කියන වෙලාවේ ගොවිනුත් කියන වෙලාවේ මම කරේ මොකද්ද? ඒත් මේ වගේම වැඩපිළික් හැදුවා වීයලේ මණ්ඩලයේ තිබුණු වීතික් කොටලා ගෙනල්ලා දීලා අපි සහල් මිල පාලනය කරා. ඉතින් ඒ වගේම වැඩ කර තමයි අද ප්‍රවේශ වුණේත්. ඉතින් අපි මොන විදිය බැන්නත් මොන විදිය චෝදනාවක් අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට උමනාව තියෙන්නේ ජනතාවට යම් සහනයක් ලබා දෙන්න. ඒ වගේම මේ කර්මාන්තයත් කඩා වැටෙන නොදී ඒ සහනය ලබා දීම තමයි අවශ්‍ය වෙන්නේ. නැතුව මේ කර්මාන්තය කඩාගෙන වැටිලා සහන දෙන්නේ නැහැ මේ ප්‍රතිපලයක් ඇති වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා තමයි ඒත් සමග කර සාකච්ඡාව අනුව තමයි මේ කටයුත්ත කරේ. මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීත් මේ අතරමැදියන් නැතුව දිගටම මේ බිත්තර වෙළඳාමේ සහ කුකුල් මස් වෙළඳාමේදීත් ඒ සහනය පාරිභෝගිකයට ලබා දෙන්න අපේ ආර්ථික මධ්‍යස්ථානවලත් අපි ඉදිරියේදී යම් හිඩස් තියෙන තැන් ඒ ඇවෙනුවෙන් වෙන් කළා සාධාරණ මිලට මේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න කටයුතු කරනවා.